ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි ප්‍රථමයෙන් දවසුණු සුම්කල පුවත් සිරස්තල පෙබරවාරි 15 නොවේ දිනේ මාර්තු 15 බස්නාහිර පාසල් වලට ඇමති ජී.එල් ගෙන් යලි දිනයක් රන්ජන් පාර්ලිමේන්තුවට මේ තීරණය අධිකරණයේ සතුයි කතානායක කියයි බදුල්ල නගර සභාව කොමසාරිස්වරේ යටතට ක්‍රීඩාවට දක්ෂනම් කෝටාවෙන් පාසලකට යන්න වරම් අපි අලුත් කොරෝනාව ලෝකේ අලුත් කොරෝනාව තරම් භයානක නැතයි හෙළිවේ ට්‍රම්ප්ගේ දෝෂාභියෝගේ නඩු අහන්න සෙනෙට් සභාවේ අනුමැතිය පාසල් වල පවතින තත්වයන් විමසිල්ලට ගනිමින් මාර්තු මාස 15 වනදා බස්නාහිර පළාතේ සියලු පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය චේල් පීරිස් මහතා පවසනවා එම අමාත්‍යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ පව කියා සිටියා පෙබරවාරි මාස 15 වන දින බස්නාහිර පළාතේ පාසල් බහුතරය විවෘත කිරීමට හැකි වෙතයි අපේක්ෂාවෙන් පසුවද සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය කින තිබෙනවා අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් සියලු දෙනා එක්ව පාසල් ආරම්භ කිරීම සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. මේ වසරේ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වන දරුවන්ටද ලබන මාස 15 වනදා පාසල් ආරම්භ කෙරෙනවා. මෙම තීරණය බස්නාහිර පළාතේ ජාත්‍යන්තර සහ පෞද්ගලික පාසල් වලටද වළංගු වෙනවා. දිවයිනේ මේ වන විට ආරම්භ කර ඇති පාසල් වල සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 72%ක්. ගුරුන්ගේ පැමිණීමද 88%ක් දක්වා වර්ධනය වී තිබෙනවා. අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 15 දා සිට 11 වනදා පැවැත්වෙන නිසා ඒ විභාගය අවසන් වූ පසු මුළු බස්නාහිර පළාතේම පාසල් විවෘත කිරීම වඩා උචිතයි කියා. පළවෙනි ශ්‍රේණිය ඇතුළු පාසලට අපි කැඳවන්නේ මාර්තු 15 වනදායි. දැනට පැවැත්වෙන 11 වන ශ්‍රේණිය පන්ති ඒව දිගටම පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට සති දෙකකට පෙර 11 වන ශ්‍රේණිය පන්තිත් නැවතෙනවා. මෙතර ගුරු සංගම් අද පැවති මාධ්‍ය හමුවලදීද පාසල් ආරම්භ කිරීම පිළිබඳව අදහස් පළ කළා. සෞඛ්‍ය බලධාරීන් සාකච්ඡා කරලා පාසල් මාර්තු මාසේ 15 වට අරින තීරණය කර ගැනීම ඇතරම හොඳ තත්ත්වයක්. සියලු පාර්ශ්වවල අදහස් විමසීමෙන් තීරණ ගැනීම තමයි වැදගත් වෙන්නේ. රජය මේ දක්වා අධ්‍යාපනය වෙනුවෙන් ගන්නා ලද සියලු පීරිවල සාර්ථක වෙලා තියෙනවා. උසස් පෙළ විභාගය සාර්ථකව අපිට කරන්න පුළුවන් වුණා. ඒ රජය ගත්තු දැඩි තීන්දුවක් ඒ තීන්දුව ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළයි කියලායි. අධිකරණ තීන්දුව ලැබෙන තුරු රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට කැඳවන්නේ නැහැ කියලා කතානායක මහින්ද අපාබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මෙතර පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ආරක්ෂා විවාද කිරීම සම්බන්ධයෙන් ඇති වූ විවාදයේදී පාර්ලිමේන්තුව උණුසුම් වුණා. ඊයේ දවසේත් මම මතු කරා රංජන් රාමනායක මැතිතුමාව මේ සභාවට ගෙනීමත් ප්‍රේමලාල් ජයසේකර මැතිතුමාට ලබා දෙන වරප්‍රසාදම ලබා දීම මේ ප්‍රශ්නේ මතු කරපු අවස්ථාවේ ඔබතුමා පැහැදිලිවම කිව්ව සති තුනකින් පිළිතුර ලබා දෙනවායි කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඒ සම්බන්ධ කරන කටයුතු කිරීම සම්බන්ධව හා මැතිවරණ කොමිසම විසින් කරන ලද පාර්ලිමේන්තුව කටයුතු කරන ආකාරය පිළිබඳ තර්ක විතර්ක පාර්ලිමේන්තුවේ තිබුණා ඔබ ඉදිරියේ. ඒට වඩා දෙයක් කිරීමට ඔබතුමා සභාවට බැඳුනේ නැේද? රංජන් රාමනායක මැතිතුමාගේ ප්‍රශ්නය අපේ විපක්ෂ නායකතුමා හොඳින් දන්නවා. දැන් නැවතත් අධිකරණයක් ඉදිරියේ තියෙනවා. අපිට ඒ අතරතුර දැන්වීමක් කරලා තියෙනවා ස්ටේටස් කෝ මේන්ටේන් කරන්න. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය එහෙම තියෙනවා. ඒ තත්ත්වය වෙනස් වුණාම අපි දිය යුතු තීරණ අපි දෙන්න. සුමන්දිරන් මැතිතුමාගේ ආරක්ෂාව මේ වන විට ඉවත් කරලා තිබෙනවා. ඊතුමා මොනවා හරි කඩකිරීමක් කරලා තියෙනවා නම් ඒකට ඔබතුමාලා නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න එක වෙනම කතාවක්. ගරු කතානායකතුමනි මගේ යටතේ ඉන්න පොලිස් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය නිවට හමුදාවක් කරන්න මම කැමති නැහැ. සුමන්දරන් කියන මන්ත්‍රීවරයා මීට මාස කීපයකට ඉස්සෙල්ලා STF එක විශේෂ කාර්ය බලකාය එළිය තියාගෙන කාමරයක් ඇතුළට ගිහිල්ලා විශේෂ කාර්ය බලකාය සහ හමුදාව ඝාතනය කරපු ත්‍රස්තවාදියෙක්ව සැමරුවා. එතකොට එතෙන්දි තමයි අපි මෙයව මේ STF එක එළියට ගන්න හිතුවේ. නමුත් ඊට පස්සේ මම එතුමාට පුද්ගලිකව කතා කරලා කිව්වා ඔබතුමාට තර්ජනයක් තියෙන නිසා
අපි මේක තියන් ඉන්නවා කියලා පළවෙනි වතාවට දුන්න සමාව. ඊට පස්සේ තමයි ගරු කතානායකතුමනි උසාවි නියෝගයේ නොතකා නීති විරෝධී උද්ඝෝෂණයකට යනකොට නීත්‍යානුකූල හමුදාවකට ඒ වගේ පුද්ගලයෙක්ට ආරක්ෂාව දෙන්න බෑ. මේ එතුමාට සර්ජනයක් තියෙනවා නයි එතුමා ගෙදර ඉන්න ඕනේ. මේගොල්ලන්ට කෝට් ඕඩර් එක අරගෙන තිබුණෙත් නිරෝධායන නීති කැඩෙනවා මේ උද්ඝෝෂණය නිසා කියලා. එතකොට නිරෝධායන නීති කැඩුවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ ආරක්ෂාව නැති කරනවා කියන එක ඒක බැලන්ස් වෙන්නේ නැහැ. ආරක්ෂාව සම්පූර්ණයෙන් නැති කළා නෑ. එතුමාට MSC දෙන්නෙක් ඉන්නවා සහ පොලිසිය තව දෙන්නෙක් ඉන්නවා හතර දෙනෙක් ඉන්නවා. එතුමාගේ මේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්ට දෙන ආරක්ෂාව දීලා තියෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා පාද යාත්‍රා යනකොට ඌට ආරක්ෂාව දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආරක්ෂාව දුන්නා. I have not done anything wrong. If there is threat to my life and you yourself have said it, then it is incumbent on the state to provide that special security that which you deemed necessary. මේ ඔබ කියන the security assessment was done even then. He was the president who led the country to victory against LTT and you all decided to remove his security. You all come today and tell this house about this assessment of the security. Hari kawuda kare hariya meyada kare kena anduwane kare obalage obalage anduwa obalage anduwa kare e nisa api kisima garu mantriyawaregge aitiwasekama පාර්ලිමේන්තුවේ නැති කිරීම සඳහා ඔබතුමා සමග අපේ තියෙන බැඳියාව එහෙමම කටයුතු කරනවා. කොවිඩ් හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදානය සම්බන්ධයෙන් රටේම ආන්දෝලනයක් ඇති වුණා. අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද පිළිතුරක් ලබා දුන්නා. මේ අතර කොවිඩ් හේතුවෙන් බිඳවැටුණු ක්ෂේත්‍ර නැංවීමට ලබා දුන් සහන සම්බන්ධයෙන්ද දැනුවත් කළා. ගරු කතානායකතුමනි ඊයේ මේ සභාගර්භයේදී අපේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතුමිය රෝහණ බණ්ඩාර මැතිතුමාට උත්තරයක් දුන්නා වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා ඉවරලා. එහෙමනම් දැන්වත් අපි අහන්න කැමති අගමැතිතුමාගෙන් මේ භූම දාණය සඳහා අවසර දෙන්න. ඒක රීටි ප්‍රශ්නයනේ වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා. ඔබතුමා උත්තර ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ අහන්න. මගේ දෙවෙනි ප්‍රශ්නේ හරි කර්මාත්‍යා මැතිතුමා මේ අහපු මේ ප්‍රශ්නෙට අර කියන දින භූම දාන කරන්න ඉඩ දෙනවා. මෙතුමාට ස්තුතිවන්ත වෙනවා විද්‍යාත්මක හේතු මත පදනම්ව කොරෝනා මුතදේහ භූම දානට අවසර ලබා දෙන්න එතුමා එකඟ වීම පිළිබඳව. කරු කතානායකතුමනි කොවිඩ් 19 වසංගතී තත්ත්වයේ යමේ සුරවා මධ්‍යම පරිමාණ ව්‍යාපාරයන්හි ව්‍යාපාරික කටයුතු දැඩි ලෙස බලපෑම ලකුවත් ඔවුන්ගේ ව්‍යාපාරය නගා සිටීම සඳහා පොදී රජය විසින් වරින් වර ක්‍රියාමාර්ග රැසක් කරන් තියෙනවා. ගරු කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවසරය ඇතිව මම ඒ කීපය මෙසේ දක්වනවා. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් යලි නගා සිටුවීම සඳහා ආර්ථික උත්තේජන පැකේජයක් හඳුන්වා දීලා තිබෙනවා. දෙක, ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ණය සහන පැකේජයක් හඳුන්වා දී ඇත. රජය විසින් ක්‍රියාත්මක කළ නව මූල්‍ය ප්‍රතිපත්ති නිසා සුළු සහ මධ්‍ය පරිමාණ ණය සඳහා වන පොලි අනුපාතය 8-9 මට්ටමකට පවත්වා ගැනීමට අපි කටයුතු කරලා තිබෙනවා. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සහ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ ආනයනය සීමා කරලා තිබෙනවා. සියලුම බැංකු සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන හරහා ණය විරාම සහන වැඩසටහනක්ද අපි මේ රටේ පළවෙනි වතාවට ක්‍රියාත්මක කරලා තිබෙනවා. බදුල්ල මහනගර සභාවේ කටයුතු කරගෙන යන අපහසු තත්වයක් මතුවලා තිබුණේ මන්ත්‍රීවරුන් බොහෝ දිනකගේ සහාය හිමි නොවීම හේතුවෙන්. ඒ නිසා මහනගර සභාව කොමසාරිස්වරයෙකුගේ පාලනයට යටත් කරන්න ඌවපලත් ආණ්ඩුකාරවරයා අද ක්‍රියා කළා. නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතාට මන්ත්‍රීවරු බහුතරයකගේ සහාය නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයකත් බවයි ආණ්ඩුකාරවරයා පවසන්නේ. මේ හේතුවෙන් සභාවේ කටයුතු අක්‍රිය වී තිබූ බවද ආණ්ඩුකාරවරයා පෙන්වා දෙනවා. මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගෙන් සමන්විත බදුල්ල මහනගර සභාවේ පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් වී පාලන බලය පිහිටවා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 5 දෙනා ඒ අයට නගරාධිපති ධූරය අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරපු නිසා තමයි ගැටලුවක් මතු වුණේ. අපේ 8 දෙනා හැරෙන්න සෙසු අය ඔක්කොම මේක පිළිගත්තේ නැහැ. ඒ අනුව මේ අය කමිටු පිටුහඬ දෙන්න නගර වැසියන් වෙනුවෙන් මම ගෙනාපු සියලු යෝජනා පරාජිතපත් කරනවා. ඒකට සම්මත වූ අයවැයක් ඉදිරියට පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. මේ අය පිළිගන්නේ නැහැ. අපි මොන දේල බලමු මාස 2න් පස්සේ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ලැබෙනවා. ගරු ආණ්ඩුකාරතුමා ඊට පස්සේ තීන්දුවක් ගනි. මදුල්ල මහනගර සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඌවපලත් ආණ්ඩුකාර HM මුසම්මිල් මහතා
මහතාද අදහස් දක්වපා. සම්පූර්ණයෙන්ම නගර සභාව අකර්මණ්‍යයි. තව දුරටත් නගර සභාව මේ සභාවේ පාලනය යටතේ තියන්න බැරි තත්වයකට ඇවිල්ලා තියෙනවා. සභාව අකර්මණ්‍ය වෙනකොට මුළු මහත් නගර සභා සීමාව තුල තියෙන ජනතාව ඉතාම අමාරු තත්වයකට යනවා. ඒ නිසා අපි තීරණය කළා මේ සභාව අත්හිටුවත් युगांति पासुगे सति कीपे पुराम दिनकट वार्तावन कोरोना आसातिनगे संख्याव हत्सीय इक्मवल गया एत दायनिकव वार्तावु वेडिम रोगिन संख्याव इये दिनेदी वार्तावुना ए रोगिन नमसीय हैत्ते हाय देने कुलेसाय ओचारित एहम कोरोना आसातित्यान वेडिपिर सक्हांदुना कनिते रोहल्वल सिटी पांसियानु एकने नुकुट सुए लबला निविस फुलट यान्न अद पुलुवांगुना මුළු මහත් ලෝකයේම අපේ රට අපේ සමාජය එවිතරක් නෙවෙයි අපේ පාර්ලිමේන්තුවත් අද ප්‍රධාන මාතෘකාව බවට පත් කරගත්තේ කොරෝනා මර්ධනයේ සඳහා ගෙන යන වැඩපිළිවෙල. කෙසේවෙතත් ඊයේ දවසේ අපේ රටේ වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිස වාර්තා වෙනවා. ඒ වගේම අද දවසේ 591ක් සුවය ලැබලා නිවෙස් බලා පිටව යන රට කටයුතු කළ බව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරන්නේ. ලෝකයට අවධානය යොමු කළොත් තවමත් කොරෝනාවේ වැඩි බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම මරණ සංඛ්‍යාව වැඩිම ආසාදිතයන් පිරිස වාර්තා වෙන්නේ තව දුරටත් ඇමරිකාවෙන්. අපි බලමු අද දවසේ කොරෝනාව පිළිබඳව තොරතුරු. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 71211ක්. 5097 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 65644ක්. බෙවන විට මෙරට ව්‍යාප්ත වෙන කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් කිහිපයකට සාපේක්ෂව සැලකීමේදී භයානක නොවන බව මහාචාර්ය නිලේකා මලවිගේ මහත්මිය පවසනවා. ඔක්තෝබර් මාසයේ ඉඳන් ලංකාවේ මේ සැරිසරන SARS-CoV-2 වෛරසය මේ ලංකාවේ තියෙන ප්‍රභේදය එහෙම භයානක ප්‍රභේදයක් නෙවෙයි. දකුණු අප්‍රිකාවේ UK වල ප්‍රභේදයක් තියෙනවා, බ්‍රසීලයේ මේ වගේ ප්‍රභේද ටිකක් භයානක ප්‍රභේද. මොකද ඒවා ශීඝ්‍රයෙන් පැතිරී යාමේ හැකියාවක් තියෙනවා. සහ එන්නත් වලට බලපාන අන්දමේ ප්‍රභේද තියෙනවා ඒ රටවල වල. පිට රටවල වලින් ඒ වගේ භයානක ප්‍රභේද ලංකාවට ඇතුළු වෙනවද? එහෙම නැත්නම් ලංකාවෙන්ම ඒ වගේ ප්‍රභේද ඇති වෙනවද කියලා බලන්න දිගටම පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. දැන් මේ වන විට ඒක රටක එන්නත ලබා දීම තහනම් කළා. එතකොට මේම එන්නතම නේද අපේ රටෙත් භාවිතා කරන්නේ. එතකොට හැදෙන වෛරසත් එක්කද මේ භාවිතය තහනම් කරන්නේ? තහනම් කළා නෙවෙයි, ඒක නවත්තලා තියෙන්නේ. දකුණු අප්‍රිකාවේ තියෙන වෛරස් ප්‍රභේදයේ ඒ ජාන විකෘතිතාවය නිසා සමහර එන්නත් වල ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. ඒ නැති විතරක් නෙවෙයි, තව වෙනත් ගොඩක් එන්නත් එම ප්‍රභේදයට වැඩ නොකරන්න පුළුවන්. ඒ වෛරසය ලංකාවට ආවොත් එහෙම අපිට ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ ඒ වගේ භයානක ජාතක විකෘතිතාවය තියෙන වෛරස් ලංකාවට COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ AstraZeneca ඉන්නත මේ වන විට 174193 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී 6431 දෙනෙකුට සහ පෙරේදා දිනේදී 5989 දෙනෙකුට එන්නත ලබා දුන් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අඛණ්ඩව සිදු කෙරෙන බව එම විශ්වවිද්‍යාලයේ නිවේදනය කරනවා. විශ්වවිද්‍යාලයේ සිසුන් 5 දෙනෙකුට කොරෝනා ආසාදිනී වී ඇති බවට හඳුනා ගැනීමත් සමග ආශ්‍රිතයන් 35 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා සහ 5 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එම කිසිදු ශිෂ්‍යෙකුට කොරෝනා ආසාදිනී වී නොමැති බවට තහවුරු වී ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ සංනිවේදනයේ හා මාධ්‍ය ඒකකයේ නිවේදනය කරනවා. ගෙවිකේ පැය 24 තුල ගෝලීය වශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 383778ක් මරණ 13213ක් සිදුව තිබෙනවා. ඇමරිකාවෙන් ගෙවිකේ පැය 24 තුල ආසාදිතයන් 95542ක් සහ මරණ 3265ක් වාර්තා වුණා. බ්‍රසීලෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 51733ක් මරණ 1340ක් සිදුව තිබෙනවා. රුසියාවෙන් ආසාදිතයන් 15019ක් වාර්තා වෙද්දී මරණ 530ක් සිදු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයන් 12364 දෙනෙකු සහ මරණ 1052ක් වාර්තා වී තිබෙනවා. ඉන්දියාවෙන් ආසාදිතයන් 10510ක් වාර්තා වෙද්දී මරණ 85ක් සිදු ඇති බව වාර්තා වනවා. කොරෝනාවට අපේ රටේ එන්නත් පාවිච්චි වෙනවා. ඒ අවශ්‍ය සෞඛ්‍ය වැඩපිළිවෙල දැන් අකුරටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉදිරියට පැමිණෙන්නේ ආදරවන්තයන්ගේ දිනේ සාදවලට වැඩි ඉඩකඩක් ලබා දීලා කොරෝනාව ඔබ අමතක කළොත් නැවත වරක් කොරෝනාව හිස ඔසවන්න තියෙන ඉඩකඩ වැඩි. එනිසාම අවධානයෙන් අවබෝධයෙන් ඔබ කටයුතු කළ යුතුමයි.
මෙන්න දැන් ලැබුණු පුවතක්. තවත් කොරෝනා ආසාදිතයන් 539 දෙනෙකු අද දිනේ හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා පෑලියකුඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බවයි වාර්තා වන්නේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 71,750ක් දක්වා ඉහළ කුස් තිබෙනවා. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා සමග එක්ව පක්ෂ ප්‍රතිපත්තීන්ට අනුව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතින් පෙළගැසී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද සඳහන් කළා. විමල් වීරවංශ අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශය ගැන අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. තවත් පාර්ශ්ව කීපයක්ම එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කළා. विमल वीरवंश महात्मु हतर पद्धा महिंद सुंग आरंभ कर पत्कंड शक्ति लवादी जनता धनकुट मूल अमतकान मुका विसरी मेन मे पति अणुमे महिंद राजपक्ष महत्यालवे कर्तव्य विमल वीरवंश महत्या महिंद राजपक्ष महत्या तमाय दैनट लंका होंदम नायक महिंद महत्या होंद मनुष्य नायक हेटीर पक्षे सिटी विमल वीरवंश महत्या की अने सागर कार्य समय सटन महामाध्य प्रचार रटे प्रश्न प्रश्न दिनेश पुरोगामी जनता बल वेगे महदेवंत जन बल वेगे निर्माण निर्धारी සාගල කාර්යෝෂණ ලේකම්තුමාට යුතුයකමක් දැනගට උත්තරයක් දෙන්න. ඒ නිසා මේක මේ ප්‍රේමදාස මහත්තයා කල්ලියටවත් අර 103 කල්ලියටවත් මෝඩ චූර්ණයක් ගන්න දෙයක් නැහැ. මොකද දන්නවද? මොන මොන ප්‍රශ්න සාකච්ඡා ඇති වුණත් හෙට ඉඳලා පොදුජන පෙරමුණ ඇතුළු මේ සම්දානීය පරමාර්ථදර්ශී නායක මහින්ද රාජපක්ෂතුමාත් එක්ක ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිවරයාත් එක්ක ඉස්සරහට යන්නත් මේ පක්ෂ ඔක්කොම පෙළ ගැහලා ඉන්නේ. ක්‍රීඩා දක්ෂතා ඇති දරුවන් කෝටා ක්‍රමයකට ප්‍රධාන පාසල්වලට ඇතුළත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජනමාත්‍ය අමාත්‍යාංශය අද පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ජනමාත්‍ය අමාත්‍ය කිහිලි රමුකැල්ල රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගම කියන මහන්තරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. ජනමාත්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී විජේවීර, ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම යන මහන්තරුන් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක්ද සාකච්ඡාවට එක් වුණා. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඇසි දිසි පෙරමග සෞභාග්‍යයේ පුනරුදේ වැඩසටහන යටතේ සංවර්ධන පුවත් ජනගත කිරීමේ ප්‍රචාරක වැඩපිළිවෙළට අනුව සෑම අමාත්‍යංශයකම සංවර්ධන සැලසුම් පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වෙන සාකච්ඡා මාලාවේ දෙවන පියවර ලෙසයි මේ පැවැත්පුණේ. සෑම අධ්‍යාපන කලාපයකටම එක් පාසලක් තෝරා ගනිමින් පාසල් 99 ක ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීමටද සැලසුම් කර තිබෙනවා. මේ සඳහා රුපියල් මිලියන 320ක් වැය කිරීමට නියමිතයි. ජාතික සහ ජාත්‍යන්තර තරග ඉලක්ක කර දිගු කාලීනව දරුවන් පුහුණු කිරීම වැදගත් වන බවයි අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා කියා සිටියේ. ගරු අධ්‍යාපන අමාත්‍යතුමාට අපි ඉල්ලීමක් කරා ප්‍රධාන පාසල් වලට ක්‍රීඩාව පදනම් කරගෙන දරුවෝ පදවා ගැනීමට කෝටා එකක් ලබා දෙන්න කියන කාර්යය. ඒ කියන්නේ ප්‍රධාන පාසල් වලට දැනටත් අපි දන්නවා ක්‍රීඩා මේ හොඳ දරුවෝ ග්‍රාමීය මට්ටමේ පදවා ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඒ හින්දා ගරු අධ්‍යාපන අමාත්‍යතුමා ඒ සඳහා පාසල් 150 නිර්දේශ කළා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ 150ට අධ්‍යාපන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව අවසන් වන පස්සේ අවම වශයෙන් වසරකට උපරිම එක ක්‍රීඩාවකට දරුවෝ 5 බැගි දරුවෝ 10ක් හෝ 20ක් අතර ප්‍රමාණයක් පදවා ගැනීමට අවකාශය ලබා දෙන. එතකොට ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනය එක කාරණයක්. හැබැයි ක්‍රීඩාව පදනම් කරගෙන ප්‍රධාන ජාතික පාසලකට ඇතුල් වෙන්න අවශ්‍ය තරම් භාණ්ඩ තුග ගබඩාවල තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා මාත්‍ය ආචාර්ය පන්තුල කුණවර්ධන මහතා වැලිසර සතොස තුග ගබඩා සංකීර්ණ වෙත අද පැමිණියා. ඒ සමග සතොස සුපිරි විලන්සල් කීපයක් නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරයා කටයුතු කළා.
මිලගන සංශෝධනයේට ලක්කල භාණ්ඩ තුග ප්‍රමාණවත් තරම් ගබඩාවල තිබෙන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ සතු සායතනයේ වැලිසර ගබඩාව බෙදා හැරීමට තිබෙන එක් ගබඩාවක්. බූස්ස, කුරුණෑගල, වේයන්ගොඩ, රත්මලාන යනාදී වශයෙන් ගබඩා නමයකින් තමයි ලංකා පුරා මේ භාණ්ඩ තුග බෙදා හරින්නේ. සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය වලින් පැවති මිලක් අද තිබෙන මිලත් මිලෙන් අත්විලා තියෙන වාසියත් පිළිබඳ භාණ්ඩ වර්ග 24ටම මිල දාලා තියෙනවා. ඉතින් මේ හොඳ තරංගකාරීත්වයක් මක්නිසාද යත් මේ වන විට පුද්ගලික අංශයත් සමහර භාණ්ඩ මේ මිලටම දෙන්න සුපිරි බැලන්සල් ජාලා අද දිනේදී පුවත්පත් දැන්වීම පළ කරලා තිබුණා. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරි මාස කිහිපය තුල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අනයන කරුවන්ගේ පමණක් භාණ්ඩ මිලදී ගැනීමෙන් පාරිභෝගිකයා වෙත සහන සැලසීමට හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ යුතුකම වගකීම අවංකව ඉටුකරන්ඩ පාරිභෝගික අධිකාරියත් අපේ අමාත්‍යංශයත් අනිවාර්යෙන්ම කටයුතු කරනවා. ඒ ගැසට් කරලා තිබෙන මිල ගණන් වලට වඩා අඩුවෙන් මිල ගණන් යටතේ මේ නව ක්‍රමයේ යටතේ භාණ්ඩ ලබා දීමට දැනට කටයුතු කරලා තිබෙනවා. නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු අද පත්වීම් ලිපි ලබා ගත්තා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී. දිසා විනිසුරුවරුන් වශයෙන් කටයුතු කළ NKDKI නානායක්කාර RL ගොඩවෙල, V රාමකමලන්, URVB රණතුංග, DGNR ප්‍රේමරත්න, මහි විජේවිරහා, J ට්‍රොට්ස්කි යන මහත්ම මහත්මීන් මහාධිකරණ විනිසුරු දුරේටපත් කෙරුණා. අතිරේක දිසා විනිසුරුවරුන් ලෙස කටයුතු කළ SHML ලක්මාලි, WD විමලසිරි සහ IPD ලියන කියන මහත්ම මහත්මීන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් දුරේ කටයුතු කළ MMM මිහාල් මහතාද මහාධිකරණ විනිසුරු දුරේට පත්ව තිබෙනවා. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ NA සුවන්දුරගොඩ මහත්මියද නව මහාධිකරණ විනිසුරුවරියක ලෙස පත්වීම් ලිපි ලබා ගත්තා. අධිකරණය නව වෙනසකට ලක් වෙන්න ඕනි කියලා පසුගිය කාලේ පුරාම බොහෝ දිනක් මත පල කළා. ඒ හේතුවෙන් අධිකරණ පද්ධතිය විශාල වෙනසක් සැලසුම් සහගතව කරන්න අධිකරණ අමාත්‍යරයා සූදානම් වෙනවා. අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ සූදානම පිළිබඳ හෙළි කළේ ඈතගම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවති උත්සවයේදී. ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ නව දෙමහල් ධාතු මන්දිරය දේව මන්දිරයේ සංගසතු කිරීම හා සූර්ය බල පද්ධතිය විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම කටයුතු සිදු කෙරුණේ ශ්‍රී සුමනාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය කටුකුරුන්දේ සුබෝති ස්වාමීන් වහන්සේගේ 54 වැනි ජන්මදිනය නිමිත්තෙන්. විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සැලසුම් සහගතව අධිකරණ පද්ධතිය අපි විශාල වෙනස්කම් රාශියක් කරගෙන යල් පැන ගිය නීති සියල්ල ඉවත් කරලා අලුත් නීති සංශෝධනය කිරීම සඳහා වෙනම කමිටු ක්‍රියාත්මක වෙනවා. ව්‍යවස්ථාවේ තිබුණු විකෘති කිරීම අඩු කරලා තියෙනවා. අපි අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ලංකාව පුරා අපි විවිධ අධිකරණ පද්ධති රාශියක් ඇති කරලා ඉතා ඉක්මනින් නඩුවහන ක්‍රමවේදයකට යන්න බලාපොරොත්තු වෙනවා. මේ යන තැන්වල හැමෝම කියන්නේ නඩුවක් ඇහුවොත් පරම්පරාවක් යනවා ඉවර කරගන්න. මේ ක්‍රමය අපි වෙනස් කරන්න ඉතාමත්ම සංවිධානාත්මක ලෙස කැප වෙලා වැඩ කරගෙන යනවා.